සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ගොඩ කාලෙකින් මම ඔයගොල්ලොත් එක්ක වීඩියෝ එකකින් එකතු වෙන්නේ. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ෆ්‍රෙන්ච් ඩිෆෙන්ස් කියන ඕපනින් එක ගැන. මේ ඕපනින් එක ඇත්තටම පොඩිම ලෙවල් එකේ ඉඳන් ග්‍රෑන්ඩ් මාස්ටර් ලෙවල් එකට වෙනකම් ප්ලේ කරන ඕපනින් එක. මේකේ මම ඔයගොල්ලන්ට ඇත්තට මේක බ්ලැක් විදියට තමයි ප්ලේ කරන්නේ. මේකම ඔයගොල්ලන්ට අද කියලා දෙන්නේ වයිට් විදියට කොහොමද ෆ්‍රෙන්ච් ඩිෆෙන්ස් එකට ඇටැක් කරන්න කියලා. ආය තව දෙයක් ඔයගොල්ලෝ මේකේ දැනගන්න ඕනේ. ඇත්තටම මම මේක ඔයගොල්ලෝ චෙස් වලට අලුතෙන් සම්බන්ධ වෙනවා නම් ඒ වගේම ඔයගොල්ලෝ චෙස් වලට අලුත් නම් ඇත්තටම මේක බ්ලැක් විදියට මම හිතන්නේ හොඳ ඕපනින් එකක් කියලා. චෙස් වලට නව ක්‍රීඩකින් ක්‍රීඩා කරන්න ඒකයි කියලාත් මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකදී කියලා දෙන්නම්. අපි දැන් යමු වීඩියෝ එකට. මේකේ වයිට් විදියට ගේම් එක ස්ටාර්ට් කරන්න ඉකෝ මොකෙන් බ්ලැක්ගේ රිප්ලයි එක තමයි e6. මෙතනින් තමයි ෆ්‍රෙන්ච් ඩිෆෙන්ස් එක ආරම්භ වෙන්නේ. ඊළඟට දැන් ඔයගොල්ලෝ අපි කලිනුත් කතා කරලා තිනවා දැන් මේ වගේ ඕපනින්ස්. ඒ කියන්නේ දැන් වයිට් සෙන්ටර් එක අල්ල ගන්නවා ගේම් එක ස්ටාර්ට් කරද්දිම. හැබැයි ඔපෝනන්ට් සෙන්ටර් එකට ෆස්ට් මූව් එකේම ඇටැක් කරන්නේ නැහැ. මේ වගේ ඕපනින් වල අපි කරන්න ඕන දේ තමයි ඊළඟ මූව් එකෙන් සෙන්ටර් එක සම්පූර්ණයෙන්ම අල්ල ගන්නවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති සෙන්ටර් එක දැන් සම්පූර්ණයෙන්ම අල්ලගෙන ඉන්නේ. මේ ෆෝන් ලගේ මේ සෙන්ටර් එක සම්පූර්ණයෙන්ම අල්ලගෙන ඉන්නේ. එතකොට මේ වගේ ඕපනින්ස් තව තියෙනවා. ඔයගොල්ලෝ දන්නව ඇති ඉපෝ C6. මේක කැරෝ කැන් ඩිෆෙන්ස්. මේකෙත් වයිට් ගේ සෙකන්ඩ් මොහොතේ තමා ඩිෆ වයිට් සෙන්ටර් එක සම්පූර්ණයෙන් අල්ලගන්න. එතකොට මතක තියාගන්න දැන් එතකොට මේ E6 ඕපනින් එකෙත් ෆ්‍රෙන්ච් එකෙත් බ්ලැක් සෙන්ටර් එකට ඇටැක් කරන්නේ. එහෙනම්ද වයිට් සෙකන්ඩ් මොහොතේ ඩිෆෝ දාලා සෙන්ටර් එක අල්ලගන්න. එතකොට බ්ලැක් ඊළඟට ගොඩක් වෙලා යවන්නේ. ආ නෙක්ස්ට් මූව් එකේ සෙන්ටර් එකට ඇටැක් කරනවා D5. මොකද ඔතනින් පස්සේ තමයි ඔයගොල්ලෝගේ ෆ්‍රෙන්ච් ඩිෆෙන්ස් වල වේරියේෂන් මේන් වේරියේෂන් දෙක ටිකක් වෙනස් වෙනවා. මෙතන ඔයගොල්ලන්ට වයිට් විදියට පළවෙනි දේ තමයි E-cut D5. මේකට කියන්නේ ෆ්‍රෙන්ච් වල එක්ස්චේන්ජ් වේරියේෂන් එක. මේ වේරියේෂන් එක ඇත්තටම කිව්වොත් ගොඩක් වෙලාවට ඇත්තටම කිව්වොත් බෝරින් පොසිෂන් එකක්. බෝරින් පොසිෂන් එකක් කියන්නේ මෙහිමයි, මේක සිමෙට්‍රිකල් පොසිෂන් එකක්. මොකද සිමෙට්‍රිකල් පොසිෂන් එකක් කියන්නේ ඔයගොල්ලන්ට පේනදි මේකේ පෝර් ස්ට්‍රක්චර් එක දෙන්නගෙම එක විදිය පෝර් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. මේ එක විදිය පෝර් ස්ට්‍රක්චර් එකක් තියෙනවා කියන්නේ මේක ගොඩක් වෙලාවට ටැක්ටිකල් පොසිෂන්, මේක ගොඩක් වෙලාවට ඩ්‍රෝ පොෂන් එකක් වගේ තමයි අපි ගන්න. එතකොට මේක ඔයගොල්ලන්ට පේනවා ඇති නිකන් අපිට පීසස් ටික නෝමල් ඩිවලොප් වෙනවා. මේක ඇත්තටම කිව්වොත් ලේසි ඕපනින් එකක් එක්ස්චේන්ජ් වේරියේෂන් එක. මේක ඔයගොල්ලන්ට ලොකු දේවල් කරන්න නැහැ, පීසස් ටික ඩිවලොප් කරන්න තියෙන්නේ. ඔපෝනන්ට් මොනවා හරි මිස්ටේක් එකක් කරොත් අපිට ගේම් එක දිනන්න පුළුවන්. එහෙම ඔපෝනන්ට් මිස්ටේක් කරේ නැත්නම් ගේම් එක අපිට කොනම මිස්ටේක් හොයාගන්න බැරි නම් ගේම් එක ගොඩක් වෙලාවට ඩ්‍රෝ මේ පොෂන් එකේ. එතකොට පළවෙනි දේ එක්ස්චේන්ජ් වේරියේෂන් එක. නැත්නම් අපිට මේකේ ෆ්‍රෙන්ච් වල ඇඩ්වාන්ස් වේරියේෂන් එකට යන්න පුළුවන්. මේකත් මේකේ ඇත්තටම තීරේ ටිකක් තියෙනවා ගොඩක්. ඒ වගේම මේක ටිකක් රිස්ක් එක වැඩි ඕපනින් ලයින් එක. එවනට අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේකේ නයිට් C3 ලයින් එක. මේක ගැන කතා කරන්න හේතුව මම කිව්වා ඔයගොල්ලන්ට මේක අපි වයිට් විදියට තමයි ගේම් එක මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. එතකොට නයිට් C3 ලයින් එකෙන් අපිට වයිට් විදියට ඇටැක් කරන්න chances ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ. එතකොට අද නයිට් C3 වලින් පස්සේ බ්ලැක් ගේ මේන් මූව්ස්
තුනක් තියෙනවා මෙතන. එකක් තමයි knight f6. Knight f6 ලයින් එක ගැන අපි ඉස්සරහට වීඩියෝ එකකින් කතා කරමු. Knight f6 ලයින් එකේ ලොකු දේවල් කතා කරන්න නැහැ. මේක සාමාන්‍ය normal opening එක. ඊළඟ එක තමයි black මෙතන play කරන්න පුළුවන්. D cut e4 ඊළඟට knight t4. මේකත් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ knight c3 line එක play කරනවා නම්. මේකත් ඇත්තටම කිව්වා කලින් කිව්වා වගේම normal opening එක. මේක තමයි වීඩියෝ එකකින් කතා කරනවා. ඊළඟට black තියෙන මෙතන මේන්ම move එක තමයි bishop b4. මෙතනින් පස්සේ තමයි අපි opening එක කතා කරන්නේ. මෙතනින් පස්සේ white main move දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි මෙතන black bishop b4 move එකෙන් මේ knight to pin කළා. එයාගේ plan එක තමයි d cut e4 කරා. එතකොට අපි ඒක නවත්තන්න ඕනේ. ඒකට අපිට main move දෙකක් තියෙනවා. එකක් අපිට ඕන නම් මේ corner කපන්න පුළුවන්. එහෙනම් ඒක ඇත්තට හොඳ line එකක් විදිහට ගන්න. අනිත් එක e5. අපි බලන්න යන්නේ මෙන්න මේ e5 variation එක. ඉස්සරහ වීඩියෝ වලින් අපි බලන්න යන්නේ මේ e5 variation එක ගැන තමයි. මෙතනින් පස්සේ සාමාන්‍ය ෆ්‍රෙන්ච් වල ෆ්‍රෙන්ච් විදියට black play කරන කට්ටිය ගොඩක් black ගේ plan එක තමයි මෙන්න මේ center එකට attack කරලා center එකේ power structure එකට attack කරන එක තමයි ෆ්‍රෙන්ච් defense play කරන ෆ්‍රෙන්ච් එකේ main idea එක. එතකොට මේ center එකේ pawn ලට pressure කරන එක තමයි මේ French වල main idea එක. මේකෙදි එතකොට black to play black game එක c5 මේ pawn ට pressure එකක් දෙනවා. එතකොට c5 වලින් පස්සේ මෙතන white game move එක a3. මේ line එකේ මෙතන බ්ලැක්ට මේන් මූස් දෙකක් තියෙනවා. එකක් තමයි බිෂොප් a5. අපි ඒක ඉස්සරහට වීඩියෝ එකකින් කතා කරමු. අනිත් එක තමයි බිෂොප් කා c3. ඒකත් අපි ඉස්සරහ වීඩියෝ එකකින් ඔයගොල්ලොත් එක්ක කරොත් මොකද කරන්නේ බිෂොප් a5 ගියොත් මොකද කරන්නේ කියලා. එතකොට බිෂොප් කා c3 b කා c3. හරි. මේක main position එකක් ෆ්‍රෙන්ච් වල එන. එතකොට මේකේ ඔයගොල්ලන්ට පේන හැටි white එකට ගත්තොත් මේ power structure එක white ගේ මේ පැත්තට හැරිලා තියෙන්නේ. එතකොට white වල white attack කරන්නේ king side. මොකෝ white ගේ pieces එන්න ලේසි king side. එතකොට white king side attack එකක් කරන්නේ. අනිත් පැත්තට ඔයගොල්ලන්ට පේන හැටි white ගේ queen side එකේ මේ pawn structure එක weak. එතකොට black ඔය weak pawn structure එකත් එක්ක black ගොඩක් වෙලාවට queen side attack එකකට තමයි ඉන්නේ මේ weak pawn structure එකත් එක්ක. එතකොට මේක තමයි key position එකක් French වල තියෙන. එතකොට මේකේ අපි ඉස්සරහට බලමු white widget කොහොමද අපි game එක attack කරගෙන යන්නේ. black මොනවද game එකේ කරන්නේ කියලා ඊළඟ වීඩියෝ එකේදී අපි මේ position එකේ ඉඳන් ඉස්සරහට